ලංකාව පුරාම යන අපිට හොඳටම පේනවා ජනතාව තමන්ගේ ජනමතය ප්‍රකාශ කරන්න විශාල සූදානමකින් ඉන්නවා. අපි හන්නේ ඇයි මේ මැතිවරණය නොපවත්වා පැනලා යන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ? එකක් ආණ්ඩුවට ලොකු බයක් තිබෙනවා මේ මැතිවරණය හරහා ආණ්ඩුවට සාල අවාසියක් සිදු වෙනවා ඒත් එක්කම පරාජයක් ලබනවායි කියලා. අපේ රටේ ඍණ ආර්ථික වාර්තා වුණු අවස්ථාවල් තිබුණා. ඒ කිසිම අවස්ථාවක ආණ්ඩුව හැටියට මැතිවරණයකට මුදල් දෙන්න බැහැ කියලා මගහරින්න උත්සාහ කළේ නැහැ කියලා කියන්න ඕනේ. මිනිස්සු ආණ්ඩුවක් හදන්නේ ආණ්ඩුවකට ජනාධිපතිවරයෙකුට බලය දෙන්නේ නැහැ බැහැ කියන නෙවෙයි. ඒවට විසඳුම් හොයන්න. ඉතින් අපි අහන්නේ ආණ්ඩුව උත්කර්ෂවත් විදිහට නිදහස් දින සමරන්න කෝටි ගණන් මුදල් වියදම් කරනවා නම් ඒවට කොහෙන්ද මේ සල්ලි හොයන්නේ? ඒ විතරකුත් නෙවෙයි ආණ්ඩුව සහ ආණ්ඩුවේ නායකයන්ගේ ගමන් බිමන් දිහා බලන්න. දැන් නිදහස් දිනේට පෙර මම දුටුවා ජනාධිපතිවරයා හෙලිකොප්ටර් යාන කීපයක් විලාගෙන මහනුවර ප්‍රදේශයේ සංචාරකයේ දෙනවා. දැන් ඒ සංචාරය දෙන්න යොදවන මුදල අතිවිශාල මුදල් ප්‍රමාණයක්. ඒක මැතිවරණයක් පවත්වන්න සමාන මුදලක් නොවෙන්න පුළුවන්. හැබැයි රටේ නාස්තිය දූෂණය අවම කරන්නවත් ආණ්ඩුව කිසිදු පියවරක් ගන්නේ නැතුව මැතිවරණය සඳහා පමණක් මේ ආකාරයෙන් බලපෑම් කිරීමට උත්සාහ කිරීම ලැජ්ජා සහගත කාරණයක් හැටියට අපි දකිනවා. නැවත වතාවක් අරගලකාරී තත්ත්වයකට රටපත් වෙන්න ඉඩ තිබෙනවා. මොකද ජනතාවගේ මතය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්නේ නැතුව වහන්න උත්සාහ කිරීම හරහා තමයි ජනතාව තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අවකාශයක් නැත්තම් වෙන විකල්ප තෝරගන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මහජනසාව සමග එකතු වෙලා කරන ජන අරගලයකට අපි සූදානම් කියලා අපි ආණ්ඩුවට පණිවිඩයක් දෙන්න කැමතියි. අද වෙනකොට නිදහස් උත්සවයේ සමරන්න පෙර දිනේ ආණ්ඩුව රුපියල් 30කින් පෙට්‍රල් මිල වැඩි කළා. නිදහස් උත්සවයේ සමරලා එක දවසක් යන ප්‍රථම ගෑස් සිලින්ඩරේ මිල රුපියල් 347කින් වැඩි කළා. දැන් මේ දෙක වැඩි කිරීමත් එක්ක මොකද වෙන්නේ? අනිත් ඒවා වැඩි කරන්න ඕනමක් නැහැ. ඉබේ වැඩි වෙනවා. ගෑස් මිල වැඩි කරපුවාම පෙට්‍රල් මිල වැඩි කරපුවාම එයා සමානව ගෑස් මිලයි පෙට්‍රල් මිලයි එක්ක අනිකුත් සියලු බඩු භාණ්ඩ මිල වැඩි වෙනවා. රුපියල් 105ට 100ට තිබුණු පරිප්පු කිලෝ එකක් 2019 අද 420යි. රුපියල් 85ට තිබුණු සීනි කිලෝ එක අද 290න් එහා එක එක ගණන් වලට තිබෙනවා. කිරිපිටි පැකට් එක රුපියල් 345ට තිබු කිරිපිටි පැකට් එක අද 1250ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි රුපියලට තිබුණු පැනඩෝල් පෙට්ට අද රුපියල් 3.4 මට්ටමකට ගිහිල්ලා. ඒ වගේම පාන් රාත්තල රුපියල් 55ට 50ට තිබුණු පාන් රාත්තල අද 180න් එහාට ගිහිල්ලා. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ?